blessé a titre gini avile gini avile ya wana sit nagre venavaya nalavemu niro vaki api venavaya nalavemu niro vaki api බුදා ජීවිතයේ කාලය පියාඹනවා තුන් යම බුදා ජීවිතයේ කාලය පියාඹනවා වැහිදී රුව දුටු ලිහිණින් වාගේ කැළඹේ ලොව කැළඹේ වෙනවා නලවෙමු නීරෝ වාගේ අපි වෙන gini avile gini avile yauna sit nagre venavaya nalavemu niro vage api venavaya nalavemu niro vage api කඳු නෝදිය ගැබ තෙරපි ආවේගය ඉතිරේ ගිනි කඳු ලෝදිය ගැබ තෙරපි ආවේගය ඉතිරේ දුම් රේඛාවක් අවසන ශේෂව ආශාවන් අලුවේ සිත නගරේ වෙනවා නලවෙමු නීරෝ වගේ අපි වෙනවා නලවෙමු නීරෝ වගේ අපි නම් එක දන්නවද? ගිනි නිව නමුදායි මම ගිනි ගන්න උනාර කිව්වා නේද? මේව දාගෙන බලපුවම ලෝකෙම නිකන් ගිනි ගන්නවා වගේ තමයි පේන්නේ. ආව හරිනේ. මම කැමති සුරංගගේ ගායනය ගැන යමු එන්න. තීක්ෂණ අනුරාධ. ඔව් ඇත්තරම සුරංග ඔයාගේ රැටල් වොයිස් එකට මම හරි කැමතියි. ඔයා වේදිකාවක හොඳ රොක් බෑන්ඩ් එකක් එක්ක හිටියොත් මං හිතන්නේ එතන ඇත්තරම මේ ඉසුරු ගුවා වගේ ෆයර් කරයි. අනිවාර්යෙන්ම ෆයර් බ්‍රිගේඩ් එකේ නම්බර් එක ගන්න වෙනවා ඉසුරු. අනිවාර්යෙන් මෙයා ඒ වගේ රොක් බෑන්ඩ් එකක් එක්ක වේදිකාවේ හිටියොත් ඉතින් ඇත්තටම මං හිතන්නේ හොඳට වේදිකාව හසුරු වේදිකාව භාවිතා කළා හොඳ පර්ෆෝමර් කෙනෙක් වෙයි ඉස්සරහට අනාගතේ ඔයා ගායන ශිල්පියෙක් බවට පත් වුණොත්. ඉතින් මං හිතන්නේ ඔයා හොඳ තරගයක් තමයි තෝරාගෙන තියෙන්නේ ඔයාගේ ඉදිරි අනාගතේ හදාගන්න. ඉතින් දැන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දක්ෂය ගොඩක් ඉන්න බලමු. ඔයාට මොන වගේ තැනක් අපට දෙන්න ලැබෙයිද කියලා. ජය වේවා. නෙළුව අධිකාරී මහත්මිය. සුරංග ඒ කිව්වා වගේ මමත් ඔයාගේ ඒ හයි රේන්ජ් එකේ ඒ ස්ටයිල් එකට මම කැමතියි. හැබැයි සුරංග පිෂින් ගැටලු තියෙනවා. ඒව හදා ගන්නවා නම් ඒක ලොකු තරඟයක්.
ඒ වගේම ඔගොල්ලෝ දක්ෂ නිසා තමයි අද මේ විදිහට පර්ෆෝම් කරන්න මේ අන්තිම කීප දෙනාට තේරිලා තියෙන්නේ. හැබැයි තව දෙයක්, ඒ පර්ෆෝමින් පැත්ත ඔයාගේ ගොඩක් හොඳයි. හැබැයි ඔයාගේ ආයි කන්ටැක්ට් එකක් කිසිම වෙලාවක අපේ අපිත් එක්කලා තිබුණේ නැහැ. මම දන්නේ ඒක ඇයි කියලා. ඔයා ඇස් වහගන්නවා, ඔයා පර්ෆෝම් කරනවා, පැත්තක් බලනවා. දැන් අපි ඕක ප්‍රැක්ටිස් කරන එකදී අපිට ඕක ඕකේ. දැන් ඔයා ප්‍රැක්ටිස් ට්‍රැක් එකක ප්‍රැක්ටිස් එකක්දී ඕකේ. මම හිතනවා ඒ තත්ත්වය වෙනස් කරගන්න ඕන කියලා. ඔයා ඔඩියන්ස් එකට එන්න ඕන හැමතිස්සෙම. ඔයා ඇස් දෙක වහගෙන හිටියොත් අපිට ඔයත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. අපිට රස බෙදා ගන්න බෑ. ඔයා අපිත් එක්ක රස බෙදා ගන්න ඕන හැමතිස්සෙම. ඒ ගැටලුව තියාගන්න එපා. පිචින් ගැටලුවක් තියෙනවා, ඒක හදා ගන්න ඕන. ඔයාගේ දක්ෂතාවයට මම සුබපතනවා. හේෂාන් ගමගේ මහත්මයා, මම දන්නේ වෙනස් රූපයක්. එතකොට මෙටල් රොක් කියන ස්ටයිල්ස් වලට අවනත වෙන්න ඉතාමත්ම අමාරුයි. මොකද සාමාන්‍ය කෙනෙක් ඔය ජොන්රේස් ටච් කරන්න අමාරුයි. නමුත් අපේ ලංකාවේ ගොඩාක් අය දැන් මේ ස්ටයිල්ස් වලට යොමු වෙලා තිනවා. ඒකත් එක්කම ගොඩක් අය හිතනවා මේ බෙරිහන් දෙන එක නැත්තම් මේක බෙරිහන් දීමම මේක කනට අමාරුවක් නෑ. එහෙම නෑ, අපේ කන දියුණු කරගත්තට පස්සේ අපිට ගොඩක් සියුම් තැන් වගේම ගොඩක් ගැඹුරු තැන් වුණත් අපිට ස්පර්ශ කරන්න පුළුවන් කණෙන්. එතකොට මම හිතනවා ඒ වගේ තැන් ස්පර්ශ කරමින් සහ ඒ අතපත ගාන ගමන් මේ තමන්ගේ ලයිෆ් එක, තමන්ගේ සංගීතය නැත්තම් මේ ගායකයාව ඉදිරියට ගෙනියන්න ගොඩක් උත්සාහයක් යෙදෙන කෙනෙක් තමයි සුරංග කියන්නේ. සහ ඒ නිදහස සමාර්ථයවලදී මට හිතුණා වැඩි නිදහස වැඩිද කියලත් මට හිතුණා. මොකද සමහර වෙලාවට කන්නාඩියත් එක්ක කරන දේවල් වල සමහරක් කරන පොඩි ජම්ප් පොඩි අවුල් තත්ත්වයන් තිබ්බා. ඉතින් ඒකත් එක්ක ඔඩියන්ස් එක ඇතා හෝ නැතා හෝ ඒක අදාළ වෙන්නේ නැහැ. මේ තමන් මේ නිදහසේ තමන්ගේ ස්ටේජ් එක පාවිච්චි කළ යුතුයි. මම හිතනවා සුරංගට හොඳ ශක්තියක් තියෙනවා කියලා. ජය වේවා. සුරංග සුබ පතනවා අවසන් 12 දිනකට යන ශක්තිය ලැබෙන්න කියලා. ජය වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.